sirimat magi sakinya harapan me itu kecil dua tonde bet api pemme api tak berde mau pada kerennya rase ditien satu di api sirimat tidro. Lassen music playkat. Oya okoya katte 70 dashikende. Ettenma mituru me music player ekak perani kautuka bandayak weni. Mituru oba milidi gerimata adahas kale aluth music player ekak neida? Oh man ehema kiyuwa ettika hari giyene. E unata sisigawa thiyena neida aluth music player ekak. Oyata perifeita oka yata dile yage killa ganna. E killanna gihin thamai meka hamba uni. Sangeetha visheta adalawa music godak ahanna thiyenawa. Akkage music player ekak gatta nan ekata hariyatama hariyai. සිසි හරිම ලෝපයිනේ. එයා කොහොමත් එහෙම තමයි. ඔන්න බලන්නකෝ හෙට මේ වෙලාවේදී මගේ ගාව ප්ලේයර් එකක් නැද්ද කියලා. ඒකත් වෙන කාගේවත් එකක් නෙවෙයි. සිසිගේ එකමයි. මොකද එයා කරන්නේ? කරන්නේ එයාගේ ප්ලේ එක පරණ එකක් කියලා ඒක යාට එපා කරවන එක. කොහොමද කරන්න කියලා හිතන නම් දැන් අපි ගෙදර යන්න වෙනවා. ඇන්ජිගේ ප්ලෑන් කවදාවත් වැරදිලා නැහැ කියලා ඔය දෙන්නම දන්නවනේ. මගේ ප්ලේයරක තනියෙන් හොයාගන්න මං දන්නවා මේකෙන්ද කවුරුත් මට උදව් කරන්නේ නැහැ කියලා උදව් ඕනෙත් නැහැ උදව් කරන්න නම් බැරි කමක් නැහැ ඉතින් මොකද මන්නේ කොහොම හරි ප්ලෑන් එකේ පළවෙනි පියවර ඉවරයි ඔයාට කියන්න මම මේ විදියට ඇඟ හදාගන්න හැමදාම උදේට බිත්තර 10ක් විතර කනවා අනේ එතන කවුරු හරි එක්කෙනෙක් හිටියනම් ඇත්තම කිව්වොත් ඒක තමයි හැමදාම මගේ විදිය මං ජිම් එකේ කිලෝ 200 පඩි දාලා උස්සන්නේ ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද මං කල්පනා කරන්නේ මගේ මියුසික් ප්ලේයර් එක ගැන මං ඉල්ලුවේ මේක නෙමෙයි මේක අරගෙන යන්න මං බයික් එකේ එනකොට මෙහෙම තියෙන වංගු කෙලින් කරලා ආවේ මං ගොඩක් ආසයි රෝසපටි ටෙඩියන්ට බල් දෙකයි වාහන හතරයි මේක නම් මහ විකාරයක් කොහොමද මියුසික් ප්ලේයර් එක හොයාගන්නේ දැන් තමයි නියම වෙලාව අපි කවුරු හරි ගිහලා සිසිගේ බෑග් එකට එයාගේ මියුසික් ප්ලේ එක දාන්න මොකක් ඒත් ඒ කිරීමට අපහසුයි බලන්න මිතුරෙහි බොහෝ පිරිසක් රැඳී සිටිනවා එහෙනම් බලන්නකෝ 3 2 1 ඇන්ජි මං ඔයාගේ මැසේජ් එක දැක්කා කොහෙද යා බලන්න තාත්තේ සිසි කොණ්ඩ දුකින් ඉන්නේ මියුසික් ප්ලේ එක නැහැ කියලා ඕ මට නම් හිතෙන්නේ යාට හොයාගන්න බැරුව ඇත්තේ අපි දැන් ගෙදර යමු පැටියෝ හැමදේම ඉක්මනට හරියයි මං කිවි තාත්තේ මියුසික් ප්ලේ එක තිබිලා තියෙන යාගේ බෑග් එක ඇතුළෙමයි සිසි ගිසිහිය නම් අනේ මන් දන්නේ නැහැ එහෙනම් දැන් ප්‍රශ්නේ ඉවරයි දැන් එයාට නිින්දෙයි ඇත්තටම තාත්තේ මේක නම් හරිම හුරු බුහුටි ලස්සනයි සැහැල්ලුයි. ඔයාගේ පරණ ප්ලේයර් එකේ මියුසික් අහනවට වඩා මේකෙන් ආහනටත් ඇඟට දැනෙයි කියලා මට හිතෙනවා. තාත්තා try කරලා බලනවද? ඔයා එහෙම හිතනවද? මේක කනේ ගහ ගන්නකෝ. හේ හැමෝම බලන්න පේනවද මියුසික් ප්ලේයර් එකකට කරන්න පුළුවන් දේවල් කොච්චරද කියලා බලන්නකෝ ඔය අංගල්ගේ ඩාන්ස් එක කොහොමද කියලා සිටි ඔෆ් ඩාන්ස් එකට ගියා නම් නිනන්න පුළුවන් වෙයි වගේ ඔය මියුසික් ප්ලේ එක කඩේ 300කට විතර ගන්න පුළුවන් එච්චර අඩුවට දෙනව නම් හොද එකක් නෙමෙයි වෙන්නේ නැති ඔය ස්ටෙප් එක නම් මටත් අටන්න පුළුවන් බලන්න එයා කොච්චර ජොලි රන්නවද අනේ ෂෝක් ග්ලෝ ගාඩ් ග්‍රීන් පැකට්ෙන් දැන් රුපියල් 40ක අතට දැනෙන වාසියක් හැමදාම බොන තේ එක දැන් තවත් රසවත් නව ඇන්ලීන්
සිසි ඔයා දැක්කද තාත්තා නටන්නේ ඔයාගේ මියුසික් ප්ලේ එක දාගෙන? විකාරයක්. දැන් වෙලාව දෙවනි පියවරට. මේක තමයි ප්ලෑන් එකේ ලොකුම කොටස. මීට වඩා හොඳ මියුසික් ප්ලේ එකක් ගන්න සිසිගේ ඔළුව හදන්න ඕනේ. අපට පුළුවන් මේ වෙබ් පේජය තුලින් සජීවීව කතා කිරීමට. නියමයි. වෙබ් කැම් එක හරියද? ප්ලේ එකකුත් හදුවනේ. ඕකේ, ඇක්ෂන්. සද්දබත් කඩේට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. පහසු මිලට මියුසික් ප්ලේයර් ලබා ගන්න පුළුවන් අපෙම්ම විතරයි. අලුත් මියුසික් ප්ලේයර් එකක් 3000කට? නියමයි. අලුතෙන් හඳුන්වා දෙන මියුසික් ප්ලේ එක නව ලෝකයට එක්වන්න ඉක්මන් කරන්න අතම ඔබගේ මියුසික් ප්ලේ එක අප හරහා වින් කරවා ගන්න. මෙම දිමනාව අපේ නියමයි. මියුසික් ප්ලේ එක මෙලදී ගන්න ඔබට අලුත්ම ගීත ඇල්බමයක් අලංකාර පින්තූර ගත හැකි කැමරාවක් සමග නියාලේපනයක් නොමිලේ. තොග සීමිතයි. හැමදාම නෑ හැමතැනම නෑ. අපගේ නවතම මියුසික් ප්ලේයරේ මිලදීගෙන ඔබගේ පරණ මියුසික් ප්ලේයර් එක විසිකර දමන්න. තරුණ ගෑනු ළමයින්ට වඩාත් සුදුසුයි. ඔබගේ පරණ ප්ලේයරේ නංගිට මල්ලිට දීලා අලුත් එකක් මිලදී ගන්න. හරි. කට්. ඔයා හිතනවද මේ වැඩේ හරියයි කියලා ඇන්ජි? ඇත්තෙන්ම මිතුර මට තේ දී ගෙන නම් කිසිම විශ්වාසයක් නොමෙත. ආමෙන් මේක තියාගන්න. හා ඔය දිනට වඩා මං එයාගෙන දන්නවනේ. ලස්සන මියුසික් ප්ලේ එකක් ඇන්ජි කොහෙන්ද ඔක ගත්තේ? ඔය જાතියව එච්චර මෙහෙ නෑ කියලා මං දැක්ක කියලා තියෙනවා. ඔය වගේ එකක් 3000කට කොහෙවත් හොයාගන්න නෑ. අපි ටවුන් එකේ හැමතැනම බැලුවනේ. මට හිතෙන්නේ ඒක තව ගණන් යන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. ඔයා ඒ ගැන අපිට කියන්නේ නැද්ද? මට මේ දවස්වල ඒක ගත්තොත් නියාලේපනයක් මොමිලේ දෙනවා කියලා. ඔයාට ගැළපෙයි. මොනවා? ඒ පාදනා නිදි ටිකක් වැඩි කරන්න ඕන නැත්නම් කරන්න බෑ. ළමයි මේක එක එක විදිහට හැසිරෙනවා. ඒක සෙල්ලම් කරන්න බැරි නම් වැඩක් නෑනේ. අපිට ඕන විදිහට ඕනතරක ස්කේටින් කරන්න බැරි නම් වැඩක් තියෙනවේ. මේ පාක් එක වහලා දැම්ම නම් හරි. මේ ඔයාලා දැක්කද පොඩ්ඩක් හරි බලන්නකෝ. අද තරගේ හොඳම ස්කේටින් කරන කෙනා තෝරන්නේ නෑලි. මාද උත්සාහ කළ යුතුයි මේ තරගේ ජයග්‍රාහකෙක් වන්න. මම මේ දින නෝමයි මිතුර. ඇන්ජි පෙන්නනවාගේ වැඩ කැල්ල. කරුණා කරලා ඔය ළමයිට කොතනින් අයින් වෙනවද? මං එක සැරේකුත් කිව්ව නේද? මාරයි නී සිරි මාර වැඩකාරයෙක් කියලානේ කොල්ල මේ සැරේ නම් දිනයි වගේ. ඇස් පියාගෙන කප් එක ගන්න. සිරි ලොකු අවුලක් නෑනේ. අපි කොහොම හරි දිනන්න විදියක් හොයාගන්න ඕනේ. පළවෙනි පියවර. තරඟ තීරක ආලිව කොහොම හරි නවත්තන්න ඕනේ. දෙවනි පියවර. ආලි වෙනුවට මම තමයි අද තරඟ තීරක වෙන්නේ. ඒකට ඉතින් එයා වගේ මට ඇඳ ගන්න වෙනවා. ඔව්. හොඳක් කාපාක් එකට ගිහිල්ලා බලන්න ආලියාගේ කායික හිත කරගෙන. නැත්නම් අපිට පරක් වෙනවා. හපෝ. හරි මම බලන්නම්. හලෝ මිස්ටර් කොහමද? මොකද කිව්වේ? ආලිගේ කායික හිර වෙලා හින්න මට කිව්වා තරඟේ බලන්න කියලා. ඔයා අහලා ඇතිනේ මං ගැන? ආලිට පස්සේ ඉන්න ස්කේටින් වැඩ මම තමයි ඉතින්. මාව ටීවී එකේ හැම දැකලා ඇතිනේ නෑනේ දැකලා නැත්තම් ඔයාට පොඩි වීඩියෝ එකක් මගේ ඇසිස්ටන්ට් පෙන්නයි ෂා ඔයා සුපිරි වැඩක් නේ මොකද ඔයාගේ නම කිව්වේ ක්‍රූස්
skating cruise. Ehemai Facebook ekige inne. E wede nan goda daagatta wage. Oyala balana athi man kohomada ehema weda denne kiyala. Saralai. Niyamai. Ko tava angle ekata indala pennanna ko. Mithura ඔබ සෙලවෙන්නේ නැතුව සිටින්න. එසේ වුවහොත් මේ වංචාවක් කියා හසු වෙන්න පුළුවන්. දැන් වෙලාව 3:00 පියවරට. සාදරයෙන් පිළිගන්නවා අද අපේ තරගයේ විනිශ්චයට පැමිණි ආලිට පසුවේ ඉන්න හොඳම ස්කේටින් තරුව. ඔහු තමයි හොඳම තරගකරු සෝරජි. හැමෝම හදියට නීති නීති පිළිපදින්න ඕනේ. මිනිහා නිකන් ඇන්ජි වගේ නේද? මට නම් හිතෙන්නේ එයා ස්කේටින් බෝඩ් තරුවක් වෙන්න ඇති කියලා. අපි දැන් තරගේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. අද තරගේ විනිශ්චයකරු හැටියට කටයුතු කරන්නේ සුපීවි ස්කේටින් බෝඩ් වීඩියා රොබින්සන් ක්‍රුස්. ඒ කවුද අර ෆිල්ම් එකේ හිටපු කෙනාද? නැත් මිතුර නැත්. මොහු ඇවිල්ලා අලුත්ම තරුව. ඔහු ස්කේටින් බෝඩ් වීරි. අපසතු ඔහුගේ වීඩියෝකුත් තිබෙනවා. නෑ ඕනේ නෑ. වීඩියෝ බලන්න ඕනේ නෑ. අපි බලමු කොහොමද යාගේ වැඩ කියලා. පටන් ගන්න. ඒක නම් නියමයි. යන්න සිරි මම ඔක්කොම බලා ගන්න. ලැජ්ජයිනේ මොකද මනුස්සයෙක් කරගත්තේ. එයා නියමයි. නාය මම හිතන්නේ ඔයාට වැරදිලා ලකුණු දීලා වගේ. එයා ස්කේටින් වල දක්ෂයි කියලා පේන්නේ නේ. ඔයා දැක්කේ නැද්ද ඒක? නෑ මිස්ටර් මම මෙතන දැක්ක දක්ෂම කෙනා එයා. පොඩි උනාට හොඳ හැකියාවක් තියෙනවා. එයා අනාගතයේදී ආලිවත් පහු කරලා යයි වගේ. මොකද්ද ඔයා කිව්වේ? පහු කරනවා? මේ අහන්න මිස්ටර් එයා අන්තිමට බිම වැටුණට ආරම්භය ඉතාමත් හොඳයි. ඒක මෙතන ඉන්න හැමෝම දැක්ක ඔයාගේ කණ්ණාඩියෙන් නොදැක්කට. ඈ? මං හිතන්නේ මිනිස්සයා මගේ කතාවට බය වුණා. දැන් නම් හොඳ ලකුණක් දෙයි වගේ. ඔයා කියනෝ නම් හරි. ඒ! ආව් මෙතන නම් මොකක් හරි ලොකු වංචාවක් වෙනවා. ඇන්ජියෝ එයාලා ලකුණු දුන්න විදිහට සුද්දට සැකෙයිතිලා. කලබල වෙන්න එපා තෙලපනි. ඒකටත් මම මොනවම හරි කරන්නම්. ඔන්න බලන්නකෝ. මයික් එක දෙනවද? දෙන්න. ඔන්න අරගන්න. මෙන්න හැමෝටම අභියෝගයක්. මේ වටේදී හැමෝම තරඟ කරන්න ඕනේ. තරඟකරුවන්ගේ ඇස් වහගෙන. ඇස් දෙක වහගෙන? ඒක නම් විකාරයක්. මට කිසිවක් පෙනෙන්නේ නැහැ නේ තෙලබනි. 144.7%ක්ම මට විශ්වාසයි මේ කළ නොහැකි කියා. දැස් බැඳගෙන මේ සිදු කළ නොහැකි. බය වෙන්න එපා. ඔයා හිතට ධෛර්ය ගන්න ඔයාට පුළුවන්. ඇත්තෙන්ම ධෛර්යෙන් පලක් වෙන්නේ නැහැ. මගේ අතපය කැඩෙන එක විතරයි වෙන්නේ. අපේ ආදාදිත අමුත්තට අපි ස්තුති කරන්න ඕනේ. ඒ වගේ මේ ආද නිකන් සමුදෙන්ද බෑ. අපි බලමු එයාගේ වැඩ ටික. පිළිවෙන්න රොබින්සන් ක්‍රුස්. ඔයාගේ වැඩ ටිකක් හැමෝටම පෙන්නලා මෙතන ඉන්න කට්ටිය උගුදුම කරන්න ඕන කොල්ලෝ. හරි. සිරිගේ වැඩේ කරගත්තනේ. යාළුවා වෙනුවෙන් පොඩ්ඩක් ලැජ්ජ වෙන එක මේ ඇන්ජිට වැඩක්ද? ක්‍රුස් යමු. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. වැටිච්ච ගමන් දුවන්නයි තියෙන්නේ. මෙව බැරි වුණාට දුවලා පුරුදුයිනේ. ඌ දැක්කද ඒක? කොහොමද එච්චර වෙලා උඩ නතර වෙලා හිටියේ? කොහොමද සිදු වුණේ? දැක්කද අරක? ලෝ සිසි සමග අමනාපෙන්ද මිතුර? ඔව්. ඒත් ඒක හොඳ වැඩක් නන් නෙවේ. ඔබ සිතන්නේ සිසි නිතර අමනාපවන්නේ ලෝ නිසා කියාද? ඒක ඇත්ත. එයාට ගොඩක්ම තරහ යන්නේ ලොව් තරහ වුණාම තමයි. තරහ වුණාම තරහ නැති වුණාම ආව් තරහ වුණාම මොකද කියන්නේ? අපි අද මැච් එකක් බලමුද? ඔයම දාන්නකෝ. තරහ නැති වුණාම ආව් තරහ වුණාම ඔයාට අලුතෙන් බයිසිකලයක් ඕනද? තරහ නැති වුණාම ආව් ආ
සිරි දැන් ඔයාට තීරණව නේද මේ දින්න තරහ වෙනවා කියන්නේම නඩුවක් මේ දින්නව යාළු කරන්න ප්ලෑන් එකක් ගමු මේ ඉන්නේ ලෝව් සහ සිසි මේ දින්නගේ වැඩි යාළු වෙනවා තරහ වෙනවා යාළු වෙනවා තරහ වෙනවා මේ දින්න වැඩිම කාලයක් තරහ වෙලා හිටි මේ පාර ඒ විදිහට තරහ වෙන එකේ අතුරු ඵල විඳින්න වෙන්නේ මේ අහිංසක ඇන්ජිට මොකද මේ දින්නගේ තරහ গিදර ඇවිල්ලා මගේ පිටින් යවන එක තමයි සිසි කරන්නේ තියෙන කරදර මදිවට මටත් වෙන වැඩ මිතුරු මට සිසිගේ මූණු පොතට හොරෙන් ඇතුළු විය හැකි නියමයි ෆෝන් එකකටත් එහෙම බැරිද ඒකල නොහැකි එහෙමනම් මේක පරණ විදිහටම තමයි විසඳ ගන්න වෙන්නේ සිරි මම එහෙනම් ඇතුළට යනවා එයා ආවොත් එහෙම මට පොඩි සංඥාවක් දෙන්න සිසිගේ කාමරේට භූමිකම්පාවක් සුළි සුළඟක් ආවත් එයාට යාගේ කාමරේ තියෙන දේවල් හොයා ගන්න පුළුවන් වැඩි කියන්නේ එයාට හරියටම මතකයි නියාගේ හැම බඩුවක්ම තියෙන තැන කාමරේ තියෙන මොනවම හරි එහෙම එහෙ වුණොත් එයා කරන්නේ අනිවාර්යයෙන්ම මාව හරි හිච්චියව හරි සැක කරන එක විශාල දුර්ගන්ධයක් නාය කඩාගෙන යනවා සුදු චූටිගේ ජරාව වගේ මං හිතන්නේ සිසිට අමතක වෙලා අස් කරන්න සිසි ඔයාට දැම්මම මෙහෙට එන්නයි කිව්වේ මොකද අනේ කෑ ගහන්නේ මම මේ පොඩ කෙලියට නෑ හදුවේ සිසි ඔයාට නේද මේක අස් කරන්න තියෙන්නේ මොකුත් කියන්න එපා දැම්ම මේක අස් කරන්න මුළු ගේම ගඳයි ඔයා මේක කරන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙයි මොකක් Thank you, Ami. මිතුරු කුමක්ද සිතුණි? ඒක නම් මට තේරෙන්නේ නැහැ. අපේ තාත්තා හැමතිස්සෙම කියනවා ගෑනු ආදරේ තේරුම් ගන්න හරි අමාරුයි කියලා. කොල්ලෝ ලස්සනට ඇඟ හදා ගන්න ආසයි, කෙල්ලෝ ලස්සනට අඳින්න ආසයි. දිනව මුණ ගැහෙන එක නතර කරන්න නම් කරන්න තියෙන්නේ. ඒ දින ආස කරන දේවල් පස්සේ යවලා අතරමං කරන එක. සිසි මිතන්ට එනකම් බලාගෙන ඉන්නේ නැතුව අපි දෙන්න වැඩි පටන් ගමු. ප්‍රෙදිනෙන් ඉෆිටෝන් රූම් එක ගාව ප්‍රශ්නයක් වගේ ප්‍රශ්නයක් ඒ පාර මොකද්ද කොහෙද මගේ කලිසම කොහෙද මගේ සපතු දෙක පාරිභෝගික හිතවතුනි අද දවස තුල ඔබ මිලදී ගන්න එක් ඩම්බෙල් එකකට තවත් එකක් නොමිලි මට නම් මේ ඉසලිය නොහැකි නමුත් එකක් මිලදී ගතහොත් තව එකක් නොමිලි ලැබෙනවා එයා එක ගණන් ගත්තේවත් නැහෙනේ සමහර විට සිසි හොයාගෙන යනවා ඇති අන්න සිසි එනවා අපි බලමු යාගේ අවධානයවත් වෙනස් වෙයිද කියලා සපත්තු මිල අඩු කළා සියලුම කාන්තා සපත්තු සඳහා 80% විශේෂ වටිනාකම කවුද කතා කරන්නේ දැන් ඉඳන් 80% නෙමෙයි 90%ක්ම දෙන්නේ
ඉන්නේ ඉවරයි. අපි පරාදයි. මට නම් හංගින්නේ මේ උදින් අවසන් වෙයි කියලා. ඒකේ ගන්නේ. අන්න සිසි අපිව දැක්කා. මං හිතන්නේ අද මගේ ජීවිතය අවසාන දවස. ඇන්ටියෝ! මේ බලන්න ලොමට තෑගත් උන ලස්සනයි නේද? මේක ඔයාටමයි කියලා ෂුවර්ද? ඔව් අනේක මට තමයි. මං ඒක තාලත් බැලුවා. එංගි හිතුව ඒක කේසිට ගත්තයි කියලා. ඒ කියන්නේ ඔයා මේක කේසිටත් දාලා බැලුවද? නෑ මට ඕන වුණා ඒක ඔයාට දෙන්න කලින් ලස්සනට තියනවද කියලා බලන්න. ඒකයි මම මේක කේසිට දාලා බැලුවේ. ඔයා මේක කේසිටත් දැම්මන මට මේක ඕනම නෑ. අයියෝ මට එහෙම කරේ. ඔව්. හා මොකද වුනේ? මම ගෙදර ගිහිල්ලා තමාරයි තමයි. අවුල් ගන්න එපා. අපේ තාත්තා තාමත් කියනවා ගෑනු ආදරේ තේරුම් ගන්න අමාරුයි කියලා.